Hello Loiter, here's Lishan. Welcome and say Daish Sulayanan. Hello everyone, you are warmly welcome to Learn German. Learn with Sihara Chandrasiri YouTube channel එකෙන් ඔයාලා ළඟට අරගෙන එන්න. Learn German for Beginners කියන program එකේ lesson 7 එකත් එක්ක තමයි අද ඔයාලා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන German verbs ගැන. ඉතින් මේ වෙනකන් හැම දවසකම nouns ගැන කතා කරලා අද අපි වෙනස්ම දෙයක් තමයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් verbs මොනවද? verb එකක් කියන්නේ මොකක්ද? German verb types මොනවද? මේ හැම දෙයක්ම හරියටම දැනගන්න අවශ්‍යයි නම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන්. German verbs ගැන කතා කරන්න කලින් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම මොකක්ද මේ verb එකක්. එහෙමත් නැත්නම් ක්‍රියාපදයක් කියන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම කියන්න දෙයක්වත් නෙවෙයි. අපි හැමෝම දන්නවා මොකක් හරි action එකක්. ඒ වගේම occurrence එකක්. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවක්, සිදුවීමක් වගේ දෙයක් කියන්න තමයි අපි මේ verb එක කියන එක use කරන්නේ. එහෙමත් නැත්නම් ක්‍රියාවක් හඳුන්වන්න අපි මේ ක්‍රියාපදය කියන එක භාවිතා කරනවා. එතකොට English verbs ගත්තාම මම මෙතන දාලා තියෙනවාලට English infinitive verb එකක් අඳුරගන්න අපිට එක point එකක් තියෙනවා. ඒ තමයි මේ English infinitive හැම verb එකක් එක්කලම මෙන්න මේ to කියන එක යෙදෙනවා. ඒ කියන්නේ to give, to buy මෙන්න මේ විදිහට. ඔය වගේ German verbs ගැන කතා කරනකොට German infinitive verbs එක්කලත් එක විශේෂ අකුරු දෙකක් යෙදෙනවා. මෙන්න මේ දෙක en. හැම German infinitive verb එකක් එක්කලම එතකොට මෙන්න මේ en කියන එක යෙදෙනවා. Example එකක් විදිහට කිව්වොත් මේ gehen. Gehen. Gehen කියලා කියන්නේ German infinitive verb එකක්. බලන්න එතකොට ඒකේ අග මෙන්න මේ en තියෙනවා. ඉංග්‍රීසි වල මුලට ආවට ජර්මන් වල මේ අගට තමයි en කියන එක එන්නේ. ඊළඟට common. common කියන්නේ ජර්මන් infinitive එකක්. එතකොට ඒකේ මුලිනුත් ඒකේ අගිනුත් මෙන්න මේ විදිහට en ඇවිත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතකොට infinitive එක ගත්තාම ඕක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි German verbs ගැන කතා කරනකොට තව වැදගත් දෙයක් තියෙනවා. හැම German verb එකක්ම හැදිලා තියෙන්නේ කොටස් දෙකක් එකතු වෙලා. කොටස් දෙකකින් තමයි German verbs හැදිලා තියෙන්නේ. ඒ කොටස් දෙකට අපි කියනවා එක කොටසක්. ඒ කොටස් දෙකෙන් එක කොටසක් අපි කියනවා verb stem එක කියලා. verb stem එක අපි German වලින් කියන්නේ verb කියලා, English වලින් verb කියලා කියුවට. verb stem එක අනිත් එක verb ending එක. verb ending එක. මෙන්න මේ කියන කොටස් දෙක එකතු වෙලා තමයි හැම German verb එකක්ම හැදලා තියෙන්නේ. ඔන්න ඕකේ අපි verb ending එක කියලා කියන්නේ මේ අග තියෙන en අකුරු දෙකට. e වලට සහ n වලට තමයි verb ending එක කියලා කියන්නේ. ඊටු මේ මුල කැලලට අපි කියනවා verb stem එක කියලා. මම මේක තවත් පැහැදිලි කරලා ඔයාලට මේ විදිහට ලියන්න පුළුවන් ඕනේ නම් මේ විදිහට අපි ගන්නවා German verb එකක් machen. machen කියන්නේ to do something. machen කියලා German verb එක තියෙනවා. මේ තියන්නේ stem එක. මේ තියන්නේ ending එක. මෙන්න stem එක මෙන්න ending එක. ඔය දෙක එකට එකතු වෙලා හැදෙනවා infinitive එක. infinitive එක හැදෙනවා. ඉතින් අපි verbs ගැන කතා කරනකොට ඕක මතක තියාගන්න ඕනේ. ඒ වගේම මම මෙතනදී පොඩ්ඩක් කියන්නම් German verb conjugation කියලා lesson එකක් අපිට තියෙනවා. එතකොට මේ verb conjugation එකේදී ගොඩක් වෙලාවට මෙන්න මේ අග තියෙන en තමයි වෙනස් වෙන්නේ. අගතියෙන ඊයෙන් තමයි වෙනස් වෙන්නේ. ඒක නිකන් මතක තියාගන්න. අපි මේකේ ඊළඟ ලෙසන් එකේදී verb conjugation ගැන කතා කරනවා. ඊළඟට අපිට වැදගත්ම දේ තමයි German verb types. German verbs ගත්තාම verb types ගොඩක් තියෙනවා. ඉතින් මේ types එකකින් එක අපි ඉගෙන ගන්නවා. beginner level එකට නම් මේ types ඔක්කොම අපිට ඉගෙන ගන්න නැහැ. මේකෙන් කිහිපයක් ගැන තමයි අපි කතා කරන්නේ. අපි දැන් එකකින් එක බලමු මොනවද මේ German verb types කියලා. අපි කතා කරන පළවෙනි verb type එක stark verben. Stark verben කියන්නේ strong verbs වලට. අපි මේවටම කියනවා unregelmäßige verben කියලා. ඒ කියන්නේ මම අර කලින් කියපු German verb conjugation එකේදී මෙන්න මේ වගේ verbs හරිම strong විදිහට තියෙනවා. අපිට මේවා conjugate කරන්න. එහෙමත් නැත්නම් වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒ නිසායි අපි stark verben කියන්නේ examples විදිහට කිව්වොත් අපිට ගන්න පුළුවන් nehmen, treffen මෙන්න මේ වගේ verbs. Nehmen කියලා කියන්නේ to take, treffen කියන්නේ to meet. මේනින් එකත් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ type එක schwach verben. Schwach verben කියලා කියන්නේ weak verbs වලට. අපි මේවටම කියනවා regelmäßige verben කියලා. ඉතින් මේ weak verbs conjugate කරද්දී අපිට හරිම පහසුවෙන් එකම pattern එකකට මේවා conjugate කරන්න පුළුවන්. ඒකයි අපි මේවට weak verbs කියන්නේ. Examples විදිහට ගත්තොත් මකන් singen වගේ verbs ගන්න පුළුවන්. මකන් කියලා කියන්නේ to do කියන එක. Singen කියලා කියන්නේ to sing. මොනවා හරි සින්දුවක් කියනවා song එකක් කියන. ඊළඟ type එක mission verb. Mission verb කියලා කියන්නේ මේවා ටිකක් strong ටිකක් weak mix වෙලා තමයි තියෙන්නේ. Examples විදිහට අපිට ගන්න පුළුවන් rennen, nennen වගේ verbs. Rennen කියලා කියන්නේ to run. Nennen කියලා කියන්නේ to neigh. ඒවා mix verbs. ඊළඟ type එක trennbare verben. Trennbare verben කියලා කියන්නේ මේ verb අපිට කොටස් දෙකකට separate කරන්න පුළුවන්. ඒ කියන්නේ අර මම මුලින් කතා කරපු verb stem එකයි ending එකයි නෙමෙයි වෙනමම separate කරන්න පුළුවන් කොටස් දෙකකට. ඒ කියන්නේ මේ verbs හැදිලා තියෙන්නේ prefix එකක් මුලට ඇවිල්ලා. example එකක් විදිහට කියවුවොත් meet, on, for මෙන්න මේ වගේ prefix ගොඩක් තියෙනවා. මම මේ ටිකක් කියුවේ මේ වගේ prefix එකක් මුලට ඇවිත් හැදෙන verbs trennbare verbs. ඒ වගේම තමයි trennbare prefix එකක් මුලට එන්නත් ඕනේ. ඒවා දැන්මම අපි කතා කරන්නේ නැහැ. මේවා ඉස්සරහට අපි ලොකු lesson එකක් විදිහට කතා කරනවා. මේකට examples කිව්වොත් uncommon, uncommon ඊළඟට අපිට ගන්න පුළුවන් vorhaben වගේ verbs. Uncommon කියලා කියන්නේ to arrive, vorhaben කියලා කියන්නේ to plan. ඒකත් නිකම් මතක තියාගන්න. මේවා අපි වෙනම කතා කරනවා. ඊළඟ verb type එක nichtrennbare verben. Nichtrennbare verben කියලා කියන්නේ trennbare verben වල opposite එක. ඒ කියන්නේ මම කිව්වා trennbare verben කියන ඒවා හැදෙන්නේ trennbare prefix එකක් එකතු වෙලා කියලා. ඒ කියන්නේ separate වෙනවා verb එක කොටස් දෙකකට ඒ prefix එක ආවහම. හැබැයි මේවා හැදිලා තියෙන්නේ nichtrennbare prefix එකක් එකතු වෙලා. example එකක් විදිහට ගත්තොත් be, imp වගේ prefix හඳුන්වන්න පුළුවන්. මේවා අපි විස්තරාත්මකව කතා කරනවා ඉස්සරහට. දැන් නිකන් type එක මතක තියාගත්තාම ඇති. ඉතින් මේවා ආපුහම prefix එකක් එකතු වුණත් verb එක separate වෙන්නේ නැහැ. ඒ වගේ verbs දෙකක් examples විදිහට කිව්වොත් benehmen ගන්න පුළුවන්. benehmen, empfehlen වගේ verbs ගන්න පුළුවන්. benehmen කියලා කියන්නේ to behave, empfehlen කියලා කියන්නේ to recommend. recommend කියන අපි empfehlen කියලා කියනවා. ඊළඟ verb type එක modal verb. මොඩල් වෙබන් කියලා කියන්නේ බිග්ිනර් ලෙවල් එකේදී අත්‍යවශ්‍ය පාඩමක්. ඒක අපි ගොඩක් හොඳට විස්තරයක්ව අනිවාර්යෙන්ම මේ ලෙවල් එකේදී ඉගෙන ගන්න ඕනේ. මොඩල් verbs වලට example ගත්තොත් එහෙම quern කියන්නේ මොඩල් verb එකක්. quern motion මොඩල් verbs වලට examples විදිහට ගන්න පුළුවන්. quern කියලා කියන්නේ can කියන එක. මුසන් කියලා කියන්නේ must කියන එක. ඉතින් මේ මොඩල් verb එක කියන එක sentence එකක second position එකේ එනවා. අගට infinitive verb එකක් ලියනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඉතින් German verb types වලදී අපි ওই ටික කතා කරාම ප්‍රමාණවත් මීට අමතරව තව verbs type උත් තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් අද අපි කතා කරේ German verbs කියන lesson එක. මේ verb කියන lesson එක ඇත්තටම මේ වගේ පොඩි වෙලාවකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ verbs lesson එකේ තව කොටස් කීපයක් තියෙනවා. ඉතින් ඒ කොටස් ඔයාලා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නම් Learn with Sihara Chandrasiri කියන YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් verb lesson එකේ ඉතුරු කොටසත් අරගෙන මම ආයෙත් අවශ්‍ය කාලෙ නැගිටිනවා. අපි අදට සමුගන්නවා. Auf Wiedersehen.